මෙහි ඉන්න පුද්ගලයෝ දිහා බලපුවාම මේ තේරීම්කාරක සභාවේ ඒ ප්‍රශ්න කිරීම පිළිබඳව අපට විශාල ප්‍රශ්නයක් පැන නගිනවා. මේ තේරීම්කාරක සභාව නියෝජනය කරනවා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහත්මයා. අපි කවුරුත් දන්නවා මේ ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුව නියෝජනය කරන ඊබ්‍රාහීම්ගේ පුතු දෙදෙනෙක් ප්‍රහාරයට සම්බන්ධ වෙලා හිටියේ. එතකොට ඒ ඊබ්‍රාහීම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුව නියෝජනය කළා. සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙට්ටි කඩයක් කරන මිනිහෙක් හරි තමන්ගේ පක්ෂයේ හිටියා නම් ඔහුගෙන් ආධාරයක් උපකාරයක් අනිවාර්යෙන් ගන්නවා. එහෙම ජනතා විමුක්ති පෙරමුණ කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙච්ච ඊබ්‍රාහීම්ගේ මුදල් ගත්තේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක ඉතාම හාස්‍යජනක කතාවක්. එතකොට මේ ඊබ්‍රාහීම්ගෙන් ලබාගත් මුදල් නලින්ද ජයතිස්සගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහාත් අනිවාර්යයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලෙන් යොදවන්න ඇති. එතකොට ඊබ්‍රාහීම්ගේ පුත්තු දෙන්නෙක් මරාගෙන මැරලා එල්ල කරපු ප්‍රහාරයක් පිළිබඳව පරීක්ෂණ කමිටුවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා නියෝජනය වෙලා ඒ ප්‍රශ්න ඇසීම පිළිබඳව ඒ පරීක්ෂණ කමිටුවේ සුජාතභාවය පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා ඒ හිස්බුල්ලා අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි සහරාන් එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා 2015 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය. එතකොට සහරාන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තාම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එහි මුස්ලිම් කොංග්‍රසයේ නායකයත් මේ ප්‍රහාරය පිළිබඳව තේරීම්කාරක සභාවේ සමාජිකෙක් වශයෙන් කටයුතු කරනවා රවුෆ් ෆකීම් මහත්මයා. ඔය රවුෆ් ෆකීම් මහත්මයා මුස්ලිම් කොංග්‍රසයේ සහරාන් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා 2015. දැන් සහරාන්ගේ ප්‍රහාරය පිළිබඳව ඔවුනුත් මේ තේරීම්කාරක සභාවේ නියෝජනය කරනවා. ඒ වගේම රවුෆ් ෆකීම් මහත්මයා ඇතුළු මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඇමති ධූර වලින් ඉවත් වෙන්නේ මේ පරීක්ෂණ ඉතා සාධාරණ වශයෙන් පවත්වා ගැනීමට ඉඩ ලබා දෙමින් කියලා තමයි ඔවුන් ප්‍රකාශ කළේ. එතකොට එහෙම ඇමති ධූර වලින් ඉවත් වෙච්ච පුද්ගලයෙක් පරීක්ෂණ වලට සහාය දෙන්න ඕනේ, ඒ සඳහා ඇමති ධූර වලින් ඉවත් වෙනවා කියපු පුද්ගලයෙක් පරීක්ෂණ වලට බලපෑම් ඇති වෙයි කියලා ඇමති ධූර වලින් ඉවත් වෙනවා කියපු පුද්ගලයෙක් තේරීම්කාරක සභාවස්සට ගිහිල්ලා පරීක්ෂණ කටයුතු කිරීම පිළිබඳව ඉතාම හාස්‍යජනක කතාවක්. මේ මහමැතිවරණයේදී සහරාන් කාත්තන් කුඩියේ වැඩ කළේ එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණයට කියන එක ඉස්බුල්ලා මහත්තයාම ප්‍රසිද්ධිය කිව්වා. දැන් මේ තේරීම්කාරක සභාවේ අනිත් සමාජිකයෝ සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අය. ජනතා විමුක්ති පෙරමුණටත් ඊබ්‍රාහීම්ගේ පුතු දෙන්න සහ ඊබ්‍රාහීම් සමග සම්බන්ධය තිබ්බා. මුස්ලිම් කොංග්‍රසයේ සහරාම් එක්ක ගිවිසුම් ගත වෙලා තිබ්බා. එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සහරාන් කැප වෙලා තිබුණා. එතකොට මේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමේ සුජාතභාවය පිළිබඳව අපට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සර කතාවක් තිබ්බේ හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා. දැන් නම් කියන්න වෙන්නේ සහරාන්ගේ බාප්පලාගෙන් පරීක්ෂණ එපා කියන එක තමයි අපිට කියන්න වෙන්නේ.